බලමු ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහළ අස්සැන්නක් ලබාගන්ඩ කැවෙන්ඩි ශගාවක් ආරම්භ කරනකොට සැප්‍රියයුති අවශ්‍යතා මොනවද කියලා. ඇත්තරම මෙහිදී අපිට වගාව මධ්‍යකාලීන වගාවක් විදිහයට වගා කරන්න පුළුවන්. එතකොට අකණ්ඩව ජල සම්පාදනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඉති ඒ සඳහා ගුණාත්මයෙන් ඉහළ වසරපුරාම ජලය සම්පාදනය කළ හැකි ජල ප්‍රභවයක් තියෙන්ට ඕන. ඒකන ගුණාත්මයෙන් ඉහළ ජල ප්‍රභවයක් කියලා කිව්වේ අපි කියවුල් ජලය වෙන්ඩ බෑ කිවුල්ලින් තොර කියන පීච්චගේ හයත් හතත් අතර වගේ උදාසීන පීච් මාධ්‍යය තියෙන ජලය සහිත ජල ප්‍රභවයක් තියෙන්ට ඕන. ඒ වගේම වසරපුරාම මේ ජල ප්‍රභවයෙන් ජලය සැපීමේ හැකියාවක් තියෙන්ට ඕන. වගා කරන්න අපි තෝරගන්න ප්‍රදේශයට පහසුවෙන් ළඟාවිය හැකි මාර්ග පහසුකම් තියෙන්ට ඕන. මොකද අපි මේක අසුරගෙන පැක්කරගෙන වාහනවල යනකොට ඒ වාහනව බම් ගැටිවලින් යන්න බෑ. එහෙම වුණොත් එකිනෙක කෙසෙල් ගෙඩි ගැටෙනවා. ඒටින් තැලීම් වලට සිදු වෙනවා. ඒක හින්දා ඒ පහසුවෙන් ළඟාවෙන්න මාර්ග පහසුකම් තියෙන්නත් ඕන. ගැටි සහිත නැති ස්මූත් පාරවල් තියෙන්න ඕන. ඒ වගේම දැන් අපි කෙසෙල් අස්වැන්න නළලා පැය එකහමාරක් දෙකක් වගේ කෙටි කාලයක් තුරදී ඒක පැක් කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වය ශ්‍රේණි එක 14-15 වගේ උෂ්ණත්වය අඩු ටෙම්පරේචර් එකේදී අපි ඒක ඇසිරි ගබඩා කරන්න ඕනේ. එතකොට එහෙම ඉක්මනට ගබඩා කරන්න නම් ඒ පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ හොඳ මාර්ග පහසුකම් තියෙන්න ඕන. ඒ වගේම මේ ප්‍රදේශයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් ඒක නම් අපේ රටේ ලොකු උෂ්ණත්වයක් වෙනසක් නැහැ. සාමාන්‍ය ශ්‍රේණි එක 27-30 වගේ පාරිසරික උෂ්ණත්වයක් තියෙන්න ඕන. ඒ වගේම මේ වගා කරන ප්‍රදේශය ඒ කියන්නේ වර්ග කිලෝමීටර් 5ක් වගේ ඇතුළත අක්කර 50ක හෝ ඊට වැඩි වගා වපසරියකින් යුක්ත කණ්ඩායමක් වෙන්නත් ඕන. එහෙම මම කියන්නේ එහෙම නැති වුණොත් වෙන්නේ මොකද දැන් මේකේ අස්වැන්න නෙල්ල පැය එකහමාරක් දෙකක් වගේ ඇතුළත කූල් රූම් යන්න ඕන. එතකොට එහෙම යන්න නම් අපි ඒ කූල් රූම් තියෙන ප්‍රවාහන පහසුකම් සපයනකොට ඒකට එක සැරේ සාමාන්‍යයෙන් කිලෝ 3000ක් වගේ අසුරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒ වගේ අස්වැන්නක් නෙලෙන්න ඕනේ. ඒ කියන්නේ අකණ්ඩව අස්වැන්න සපයන්න පුළුවන් නෙලීම සිදු කරන්න පුළුවන් විදිහට වගා වපසරිය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කියන්නේ මේක සුළු ප්‍රමාණයෙන් කරන්න බෑ. කණ්ඩායමක් එකතු වෙලා වඩා වැඩි වගා වපසරිය. අඩුම තරමේ අක්කර 25න් එහා පැත්තවත් වර්ග කිලෝමීටර් 25ක් වගේ ඇතුළත වගාවක් සිදු වෙන්නත් ඕනේ.